වුණේ මේ කෑවල මගේ අක්කගේ දුව මගේ අක්කගේ දුවට මේ පාර දීලා තියෙන්නේ එයාගේ මහත්තයා උදේ පාන්දර ඕක කරලා තියෙන්නේ මොන හේතුවක් රණ්ඩුවක් මුකුත්ම නැහැ සාමාන්‍යයෙන් මේ එයා ඇඳුමක් අයින් කර කර ඉඳලා තියෙන මෙයාගේ ඊට පස්සේ අයින් බොක්ස් එක බිම ගහලා තිනවා ඊට පස්සේ මෙයා අහලා තිනවා ඇයි අයින් බොක්ස් එක බිමට ගන්න කියලා ඒ අහපු ගමන් පාරටම පාර දීලා තියෙන්නේ මේ ඔළුවට ඉස්සල්ලාම එතන තියෙන මම පහක් දාලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියන්න දන්නේ ඊට පස්සේ තමයි ඒ අයින් බොක්ස් එකම මෙතන මූණට පාර දීලා තියෙන්නේ මේ මූණට පාර දීමේ මෙතන ඇවිල්ලා සෑහෙන ගැඹුරු තුවාලයක් තියෙන්නේ මේක ඊට පස්සේ එතන මැහුම් දාලා තියෙන්නේ මේ මූණයි මේ පිටට අයින් බොක්ස් එක තියලා තියෙන්නේ පිටට තියන්න හේතුව ළමයි තුන්දෙනා ඇවිල්ලා බදාගෙන මෙයාව මෙයා කෑ ගන්නකොට ඊට පස්සේ ඒ ළමයි බදා ගන්නකොට පහත් වෙනකොට අයින් බොක්ස් එක පිටට තියලා තියෙන්නේ ඉතින් ওই විදිහට කරනවා කියන්නේ ඉතින් ඇත්තටම තිරසන් වැඩක් ඇත්තටම අතින් පහරක් ගන්න එක ඒක වෙනම වැඩක්. මේක ඇත්තම කියනවා නම් මරණයට සමානයිනේ. මරණයට සමානයි. දැන් මේක තව චුට්ටක් ඇහැට වැදිලා දුමුණා නම් මොකද වෙන්නේ? ඒකත් නෑ. ඉතින් ඇත්තටම කියන්නේ මේ විදිහේ දෙයක් වෙනවා නම් ඇත්තට පිරිමි අයට මේක දඬුවම් දිය යුතු වරදක්. මොන ගැහණියෙක් කියන්නේ ඇත්තටම වස්තුවක් අපිට. ඒ වස්තුව විනාශ කරන එක ලොකු අපරාධයක්. ඉතින් මේ විදිහට තව කෙනෙකුට මේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්න එපා මේක ඇත්තටම හැමෝම මිනිස්සුයෙක් හැටියට හැම මිනිසෙක්ම මේක හෙලා දකින්න ඕන හෙලා දැකිය යුතු කාරණාවක් මේක ඇත්තටම මේ තව කෙනෙකුට මේ වගේ දෙයක් සිද්ධ වෙන්න එපා ඇත්තට මේ වගේ දේවල් ගොඩාක් දේවල් වෙන්නේ මේ වතුකර ගෙවල් වල වතුකර ඇත්තන බීගෙන ඇවිල්ලා මිනිස්සු මේ වගේ දේවල් කරනවා ඇත්තටම මේ බීමත්කම තමයි ගොඩාක් කරමට මේකට හේතු වෙන්නේ ඇත්තට ඒක දායලා රජෙන් හෝ මේ පොලිසින් හෝ ඒගොල්ලෝ ඇවිල්ලා මේ මද්ද්‍රව්‍ය ඒක නැති කරන්න ඕන. ඒක නැති කරාම තමයි ඇත්තට මේක නම් බීලා කරපු දෙයක් නෙවෙයි මේක යා හොඳ සීබුද්ධියෙන් කරපු දෙයක්. ඉතින් ඇත්තටම මේක කවුරුත් එලා දැකිය යුතු කාරණාව මට ඊට කියන්න මොනවද කියන්න මට තේරෙන්නේ නැහැ. මම මේ එයාගේ රෙදි ටික එළියෙන් නම් එතනට ගත්තේ නැහැ කියලා අයින් කරන්න ගත්ත ටී-ෂර්ට් එක. මම ඊට පස්සේ මේ අයින් එක බිමට ගහුවා. මං ගිහලා හෙව්වා මේ ඇයි අයින් එක බිමට ගහන්නේ කියලා විතරයි මං අහුවේ. ඒක පාරට අයින් එකේ ගහලා මම ගහලා මූණත් පිච්චුවා. දවස් කීයක් ඉස්මිතාලේ හිටියද? දවස් 4ක්. ළමයි කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. දැන් මොකද්ද කරන්න හිතන්නේ? ආය නම් එපා මං ළමයි ටික ඉන්නම් තනියම හරි ඉන්න. අම්මගේ දවස් ටික ඉන්නේ.